මැතිවරණ සූදානම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කෙරුණා. චන්දවීමසීම සඳහා වළංගු වෙනවා ජාතික හැඳුනුම්පත. ඒ සඳහා පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වළංගු. වළංගු විදේශ ගමන් බලපත්‍රය. වළංගු රියදුරු බලපත්‍රය. රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත. පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වළංගු. ඊළඟට වැඩිහිටි හැඳුනුම්පත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපියේ ඡායාරූපයේ සමග ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලබන තාවකාලික හැඳුනුම්පත්. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අනිකුත් අය සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්. මේ කියන හැඳුනුම්පත් නමෙන් එකක් අනිවාර්යයෙන්ම ඡන්ද පොලේදී ඉදිරිපත් කළ යුතුයි තමන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා ගැනීම සඳහා. අපැහැදිලි හැඳුනුම්පත් අමාත්‍යංශ දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන මගින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදී නිකුත් කරන ලද කුවිතාංශය ආදී ඡායාරූපයේ සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්ද පොලේදී පිළිගන්නේ නැහැ. මැතිවරණ දිනේදී නොකළ යුතු දේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා. ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තහනම් ක්‍රියා ජංගම දුරකථන භාවිතයේ සම්පූර්ණයෙන් තහනම් ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම අවියායුධ සන්තකයේ තබා ගැනීම දුම්පානය මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මෙන්ම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර පැමිණීම මේ සියල්ලම තහනම් කිසිම හේතුවක් නිසා ඡන්ද පොලේදී තමන් ඡන්දේ භාවිතා කළේ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගැනීම එය ප්‍රදර්ශනය කිරීම හෝ ඡන්ද පොල තුලදී තමා ඡන්දේ පාවිච්චි කළේ කාටද යන්න ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම් ඉහත සඳහන් කරපු කරුණු ඡන්ද මධ්‍යස්ථාන තුල හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුල සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරණ ඡන්දීම සීම පවත්වන දිනේ ඒ ඡන්ද පොළ සීමාවේ ඇතුළතදී හෝ ඡන්ද පොළට ඇතුළු වන දොරටුවේ සිට මීටර 500ක දුර ප්‍රමාණයක් ඇතුළත කිසිම තැනැත්තෙක් විසින් පහත දැක්වෙන ක්‍රියා කිසිවක් නොකළ යුතුයි. ඒ විධිවිධාන කඩකරන සෑම තැනැත්තෙකුටම දඬුවම් පැමිණිය හැකි බව අවධාරණය කරනවා. ඡන්දය ආයාචනා කිරීම යම් ඡන්ද හිමියෙකුගේ ඡන්දයේ ඉල්ලීම යම් නිශ්චිත අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී ඡන්දය නොදෙන ලෙස හෝ ඡන්දය දෙන ලෙස හෝ ඡන්ද හිමියෙකු පෙළඹවීම එවැගේම යම් අත්පත්‍රිකාවක් ප්‍රදර්ශන පත්‍රයක් දැන්වීම් කොළයක් ඡායාරූපයක් චිත්‍රයක් දැන්වීමක් හෝ යම් අපේක්ෂකයෙකුට වෙන්කර ඇති ලකුණක් බෙදා දීම හෝ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළා. ජනාධිපතිවරණ පනතේ සඳහන් වන ආකාරයට කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ එකේ ඉලක්කම සටහන් කිරීම. ඒවගේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අදහස් කරනවා නම් දෙවන මනාපය දෙකේ ඉලක්කම සටහන් කිරීමෙන්ද තුන්වෙනි මනාපය තුනේ ඉලක්කම සලකුණු කිරීමෙන්ද ලබා දෙන්න පුළුවන්. ඡන්දේ භාවිතා කරන්න තියෙන්නේ පනතේ සඳහන් වෙන්නේ එකේ ඉලක්කම කියලා. මේ එකේ ඉලක්කම වෙනුවට යම් කිසිවෙක් කතර සලකුණු යෙදන්න අදහස් කරනවා නම් ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේදී වළංගු ඡන්දයක් හැටියට පිළිගන්න. සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේදී ප්‍රතික්ෂේප වීමට බලපාන හේතු කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විට. ඒ කියන්නේ ඡන්ද පත්‍රිකාවේ කිසිම කොටුවක කිසිම සලකුණක් නැති විට. එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට. එකේ ඉලක්කම හෝ එකේ ඉලක්කම් දෙකක් එකේ ඉලක්කම සහ කතරය එවැනි අවස්ථා. එක් අපේක්ෂකයෙකුට එක සහ තවත් අයෙකුට කතරේ සලකුණු කර ඇති විට. එවිටත් ඡන්දම දෙකක් දීලා තියෙනවා. දෙවෙනි මනාපය හෝ තුන්වෙනි මනාපය පමණක් සලකුණු කර ඇති විට ඡන්දය ප්‍රකාශ කළ නැති විට. ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇතනම් හෝ ඇඳලා තියෙනවා නම් තමා කැමති අපේක්ෂකයාට ඡන්දය කතර සලකුණෙන් ලබා දුන් පසුව මනාප ලකුණු කිරීම සිදු කරන්න හැකියාවක් නැහැ. කතරේ සමග දෙක හෝ තුන මනාප ලකුණු කරලා තියෙනවා නම් මුළු ඡන්ද පත්‍රිකාවම අවලංගු වෙනවා. අපි කතරේ සලකන්නේ එක වෙනුවට යොදන ලකුණක් හැටියට. එක දෙක තුන කියන අංකවලට වඩා ඡන්දය සහ මනාප සලකුණු කරන්න තියෙනවා නම් ඒ ඡන්ද පත්‍රිකාවත් අවලංගු වෙනවා. නිහඬ කාලය ආරම්භ වී ඇති අතර එහිදී ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙම මාධ්‍යමයේදී කරුණු පැහැදිලි කළා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම් දිනය දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වෙනවා. මේ කාල සීමාව තුළ කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් ප්‍රචාර කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. මේ කාල සීමාව තුළ කිසිදු
විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයක කිසිදු අපේක්ෂකයේ ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන කිසිදු ප්‍රචාර කටයුත්තක් සිදු කිරීමට හැකියාවක් නැහැ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ඡන්ද කොට්ටාස මට්ටමින් පිහිටුවලා තියෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. ඊයේ වෙනකන් අවසර දීලා තිබුණා දිස්ත්‍රික්කයකට එක ප්‍රධාන කාර්යාලයකුත් සෑම ඡන්ද කොට්ටාසයකටම, ඒ කියන්නේ ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ වන කොටසකටම එක කාර්යාලයක් බැගිනුත් පවත්වාගෙන යන්නේ. නමුත් අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තියන්න පුළුවන් වෙන්නේ මැතිවරණ කොට්ටාසයේ නැත්නම් දිස්ත්‍රික්කයේ සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් නැත්නම් පැරණි ආසනයක් සඳහා වූ එක් කාර්යාලයකුත් පමණයි. අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යා හැකි. නමුත් දැනට පවත්වාගෙන යන කාර්යාල හෝ අපේක්ෂකයාගේ නිවස ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත පිහිටවලා තියෙනවා නම් 21 වෙනිදා ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඒ කාර්යාල ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම අපේක්ෂකයාගේ නිවස ඒ සීමාව තුළ පිහිටලා තියෙනවා නම් ඔහුගේ ඒ නිවසේ තියෙන සියලුම සැරසිලි සහ ප්‍රචාරක පුවරු ඉවත් කර ගැනීම කළ යුතු වෙනවා. මැතිවරණ වෙනුවෙන් සලසා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍යමයේදී දැනුවත් කෙරුණා. ජංගම සංචාර විශාල සංඛ්‍යාව දේවිනපුරා ක්‍රියාත්මක කරනවා, මාර්ග බාධක ක්‍රියාත්මක කරනවා. මාර්ග බාධකවලදී යම්සේ ආකාරයකට ඔබට අවිරතාවයක් ඇති වෙන්න පුළුවන් පරීක්ෂා කිරීමවලදී. මාර්ග බාධක ක්‍රියාත්මක කරන්නේ ඡන්දේ ප්‍රකාශ කරාට පස්සේ, ඡන්දේ ප්‍රකාශ කිරීම අවසන් වුණාට පස්සේ යම්සේ ආකාරයකට මාර්ග බාධකක ඔබ පරීක්ෂා කරොත් කරුණාකරලා පොලිසියට සහාය දෙන්න, ගැටුම් ඇති කරගන්න එපා. ඒ නීති හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින්ම තමයි ඒ ආකාරයට මාර්ග බාධක පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් පොලිස් නිලධාරීන් 63,000කට ආසන්න සංඛ්‍යාවක් අපි ඍජුව මේ සහාය යොදලා තියෙනවා. එහෙම යොදන්න හේතු වෙලා තියෙන්නේ අපිට ඉන්න නිලධාරීන් අවම ප්‍රමාණය අපිට කළමනාකරණය කරගත යුතු වෙනවා. නමුත් මෙහිදී අපිට ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබෙනවා. ත්‍රිවිධ හමුදාව අපි විශේෂයෙන්ම දැන් තාමත් වැදගත් මධ්‍යස්ථාන තියෙන උදාහරණයක් විදිහට ප්‍රාදේශීය විදුලි බල මධ්‍යස්ථාන, විදුලි බෙදහැරීමේ මධ්‍යස්ථාන වලට මීට පෙර පොලිස් ආරක්ෂාව යොදලා තිබුණා නම් උදාහරණයක් විදිහට එවැනි ස්ථානවල පොලිස් නිලධාරීන් අපි මැතිවරණ රාජකාරිය වලට අරගෙන තියෙනවා. ඔවුන් වෙනුවට හමුදා නිලධාරීන් ඒ ස්ථානවල ආරක්ෂා සඳහා තාවකාලිකව මේ කාල සීමාවට අපි යොදලා තියෙනවා. පොලිසියත් යම් කිසි ආකාරයක නීති රාමුව ඇතුළත ඒ අවස්ථාවට අනුව සිද්ධියට අනුව අවශ්‍ය කරන බලය පාවිච්චි කිරීමට අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. ජංගම සංචාරවලට වෙන්නට පුළුවන්, ඒ වගේම පොලිස් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය ආකාරයට උපදෙස් ලබා දීලා තියෙන්නේ සිද්ධියට සාපේක්ෂව තමගේ බලය පාවිච්චි කරලා නිදාසා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න කියන එක.